හැමෝටම සුබ දවසක්. මම මදුෂා. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් ලෙසන් එකට. ඔයාලා දන්නවා අපි මාස එකහ මාරකට දෙහෙකට උඩදී දැන් පටන් අරගත්තා හොඳ වැඩසටහනක්. ඒ තමයි අපිට සිංහලෙන් ලැබිලා තියෙන වාක්‍යවල ඉංග්‍රීසි තේරුම අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් ගොඩක් වීවර්ස්ලා යටින් කමෙන්ට් කරලා තියෙනවා ඔයගලන්ට ඉංග්ලිෂ් වලින් කියන්න ඕන සිංහල අදහස. ඉතින් දිගටම ඔයගොල්ලෝ ඒ වගේ කමෙන්ට් කරන්න අපි කැමතියි ඔයගලන්ට උත්තර ලියන්න. ඉතින් තව දෙයක් ඒ වගේම මතක් කරන්න කැමතියි. අපි දන්නවා ගොඩක් වීවර්ස්ලා අපේ channel එක බලනවා. නමුත් ඒගොල්ලෝ subscribe button එක තාම press කරලා නැහැ. සමහරවිට ඒගොල්ලෝ හිතේ දෙගිඩියාවක් ඇති මේක කරන්න ඕනේද නොකරන්න ඕනේද කියලා. ඇත්තටම දෙපාරක් හිතන්න දෙයක් නැහැ. subscribe button එක click කරලා මේ videos බලන්න. මේ videos බලන එක ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි improve කරගන්න හොඳම අවස්ථාවක්. මේක හොඳ පන්නරයක් වෙයි. මොකද අවුරුදු ගාණක් ඉංග්‍රීසි experience තියෙන කෙනෙක්ගෙන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි ඉගෙන ගන්න එක ඔයගොල්ලන්ගේ ඉංග්‍රීසි බලන් ඉන්නකොට improve කරගන්න මේක හොඳ අවස්ථාවක්. ඉතින් අදත් වෙනද වගේම ඉංග්‍රීසි phrases උගන්වන සර් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දේවල් ඔයගලන්ට හරියට කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ කියලා කියලා දෙන්න. ඉතින් අදත් අපි තෝරගෙන තියෙනවා අපේ subscribers ලා අපිට එවපු වාක්‍ය සහ තව අපි අමතර වාක්‍ය දෙක තුනක් එක්කව ගලලා දෙනවා ඔයගලන්ට එදිනෙදා භාවිතයට මේවා ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා. අපි එහෙනම් ගිහිල්ලා බලමු ඒ වාක්‍ය මොනවද කියලා. හරි සර්. අපිට ඉස්සෙල්ලාම එවලා දෙනවා මෙන්න මෙහෙම. එයා එයාගේ ලැප්ටොප් එක අරන් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ එයා ආපහු එයි. එයා ළඟ කොහාට හරි ගිහිල්ලා ඇති කියලා දාලා තියෙනවා. ඉස්සෙල්ලා මට කියන්න සර් එයාගේ ලැප්ටොප් එක අරන් ගිහිල්ලා ඇති. කොහොමද කියන්නේ ඉංග්‍රීසියෙන්? ඔකුරු විසල අපි හිතන්න ඕනේ මේ වාක්‍ය මොන අවස්ථාවකද එන්නේ නැත්ති කියලා. මේක සමහර කාලවලට ඔන්න අපි සමහර කාලවල අපි කෙනෙක්ව හම්බෙන්න ගෙදරකට ගියාම මේ ඒ අපි යන යාළුවා නැතිවද ගෙදර? ඉතින් අපිට දැනගන්න ඕනේ යාළුවා කොහෙන්ද ගිහිල්ලාද ඉන්නවද එහෙම නැත්නම් ඔෆිස් ගිහිල්ලාද මේ එයා එනකන් ඉඳලා වැඩක් තියෙයිද අන්නේ ඒ පරිසරයේ මත තමයි වාක්‍ය හැදලා තියෙන්නේ. ඒක තේරුම් ගත්තොත් තමයි අපිට මේ වාක්‍ය ලස්සනට හදන්න පුළුවන්. ඒතකොට මේක අනිවාර්යයෙන්ම කියන්නේ ගෙදර ඉන්න කෙනෙක්. ඔව්. ගෙදර ඉන්න කෙනෙක් අම්මා හරි සහෝදරෙක් හරි කවුරු හරි එයා බල්ලා එයාගේ කාමරේ බල්ලා කියනවා මේ එයා ඔෆිස් ගිහිල්ලා නම් ලැප්ටොප් එක අනිවාර්යයෙන්ම අරන් යනවනේ. අන්න ඔය ටික තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලා. මේ එකපාරට අපි වාක්‍යයට පරිින්න හොඳ නැහැ. ඉස්සෙල්ලා ඔය වටපිටාව තෝරගත්තාම තමයි අපේ වාක්‍ය ලස්සනට කියන්න පුළුවන්. ඊට පස්සේ හැමෝටම මම මේ උපදෙස් දෙන්නේ අන්නේ ඒකයි. වාක්‍යයට පරිින්න එපා එකපාරට. වටපිටාව තේරුම් ගන්න. මනස හදාගන්න. වටපිටාව තේරුම් ගන්න වාක්‍ය හැදෙන්නේ මොකද? මොකද්ද පරිසරය? පරිසරය ගැන අවබෝධයක් අරගෙන තමුණුත් ඒ පරිසරයට යන්න. දැන් ඔයා යන්න ඕනේ ඕගොල්ලෝ යන්න ඕනේ ඒ ගෙදරට. ඔයා තමයි මේ ඒ ගෙදරට ගිහිල්ලා ඉන්න අමුත්තා. කවරි හම්බෙන්න. අන්න ඒක ඒ විදිහට මනස හදාගත්තොත් මේ වාක්‍ය හදන්න හරිම පහසුයි. එතකොට මේක මේ ගෙදර ඉන්න අම්මා හරි සහෝදරයෙක් හරි කියන කතාවක්. එයා කාමරේ බලලා කියනවා මේ ලැප්ටොප් එක අරන් ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ එයා මේ 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 එයා කියන්නේ යා මේ මේ ඔෆිස් ගිහිල්ලා නැහැ. ලඟ ක්වාටර් ගිහිල්ලා ඒ ඔයා වඩලා ඉන්න. අන්නේ ඒක කිනෝකියා කියන්නේ ඔයා වඩලා ඉන්න. ඔන්න ඔක හදාගන්න ඉස්සෙල්ලම. ඊට පස්සේ අපි වාක්‍ය බලමු. එයා ලැප්ටොප් එක අරගෙන ගිහිල්ලා නැහැ. මොකද්ද අරන් යනවට කියන්නේ? ටේකන්. ටේක් වෙන මොකද ටේක් කියන වචනේ ගොඩාක් තේරුම් තියෙනවා. එතකොට අරගෙන ගිහිල්ලා not taken. has not taken. has not taken. ඔව්. took නෙමෙයි. did not take උත් ඇච්චර හරි නෑ. වඩාම හොඳ එක he has not taken his laptop. his laptop. එයාගේ ලැප්ටොප් එක අරන් ගිහිල්ලා නෑ. ඒ කියන්නේ එයා ආපහු එයි සර්. ඒ කියන්නේ කොහොද ඒ කියන්නේ කියන්නේ? ඒ කියන්නේ ඒකේ තේරුම නම් that means that means means කියන්නේ ඒක තේරුම අදහස් කරන්නේ that means එයා ආපහු එයි he will come back that means he will come back he will return කියලා කියන්නත් පුළුවන් he will return he will come සමහරක් කියන්නේ he will come again කියලා again එච්චර හරි නෑ he will come back he will come back ඉන්න තැනට ආපහු එනවාට කියන්නේ come back ආපහු එයි that means he will come back that means he will come back එයා ළඟ කොහාට හරි ගිහිල්ලා ඇති සර් ගිහිල්ලා ඇති. ඔව්. He went නෙමේ. He must have gone. ඔන්න මතක තියාගන්න. ගිහිල්ලා ඇති කියන අදහස ගන්නෙ he must have gone. එහෙම නැත්නම් he may have gone කියලා දාන්නත් පුළුවන්. පුළුවන්. ඉතින් must එක දැම්මම ගොඩක් සොරකටම මේ ලක්ව වෙන්නේ ගිහිල්ලා කියන්නේ. He might have gone කියලා දාන්නත් පුළුවන්. එතකොට පොඩක් සැකේටිය වැඩි. ඔව්. He must have gone කියන්නේ කියන එකට වැඩි ෂුවර් එකක් තියෙනවා. මම මේ වැඩේ ආයතකට නෙමෙයි මේ ළඟට තමයි යන්නේ ඇති කියලා. ළඟටම තමයි ගියන්නේ ඇති කියලා. He must have gone
ළඟ කොහට හරි දැන් සමහරකයා කියනවා නිය ප්ලේස් හරි නිය බයි ප්ලේස් හරි ඒක ඇච්ච ලස්සන නෑ නිය බයි නිය නෙමේ නිය බයි තමයි එන්න ඕනේ නිය බයි හරි ක්ලෝස් බයි හරි බයි කියන එක දෙකතු කරන්න ඕනේ ළඟ කිට්ටුව කියන්නේ නිකන් ක්ලෝස් නෙමේ නිකන් නිය නෙමේ නිය බයි හරි ක්ලෝස් බයි හරි දෙකෙන් එකක් එතකොට නියබයි ප්ලේස් වලට වඩා ලස්සනයි සම්වැය නියබයි සම්වැය කියන වචනේ නියබයි එකට ඉස්සරහට ගේන්න. ඒක තමයි ලස්සන ඉංග්‍රීසි. මුගෙ දෙනෙක් කියන්නේ නියබයි ප්ලේස් කියලා. එහෙනම් දැන් නිය ප්ලේස්. A place near. ඔක්කොම ඇත්තට ලස්සන ඉංග්‍රීසි නෙමෙයි. එතකොට එන්නේ මෙහෙම he must have gone somewhere nearby. එහෙනම් නැත්නම් somewhere close by. Somewhere close by. එතකොට අපි සම්පූර්ණ වාක්‍යය කියනවා. දැන් නැවතවරක් ඔයා ඔයා හිතාගන්න ඔයා තමයි මේ වාක්‍ය කියන්නේ. අර හිතන් ඉන්නේ කෙනාට එයා දිහා බැලලා කියනවා කාමරෙ දිහා බැලලා again I want to meet so and so I want to meet him is he at home එහෙම නෙහන්නේ so he is not at home so, will he come අපි එහෙම නෙහන්නේ will he come now එතකොට අපි ඔන්නතින් අපි පටන් ගන්න මේ වාක්‍ය he has not taken his laptop that means he will come back he must have gone somewhere nearby he has not taken his laptop that means he will come back he must have gone somewhere nearby hari api ena gehilla balamu mama thoragena thiyene de ilanga wakye mokakda kiyala apita thawa subscriber kene kewala thinassa menna mehema eka koi taram durata saarthaka veida kiyala mama danne naha namuth utsaha karala balana eka nam watina mithanath tiyak lassa english kiyalla kenne idi thiyena koi taram saarthaka veida onno adahas kohomada ganni saarthaka wenawada kiyanne successful koi taram ඔගේ එහෙම නෙති තියෙන්නේ කොයි තරම් දුරට සාර්ථකද කොයි තරම් දුරට කියන එක හුඟක් අය මන් දන්න මේක මේක කරගන්න බෑ මේක ලාන්න කොයි තරම් කියන එන්නේ වැඩි වචනයක් නෑ how කියන වචන දාන්න how successful full කියන්නේ කොයි තරම් දුරට සාර්ථක වේද කියන්නේ how successful ඒක වෙයිද it will be it is නෙමේ තාම වෙලා නැති නිසා is එක අනාගත කාලයට හරවලා it will be කියලා දානවා පටන් ගන්න මෙහෙමයි මන් දන්නේ නෑ I don't know how successful it will be. I don't know how successful it will be. දෙවෙනි කැලේ මොකද්ද? කියලා මම දන්නේ නැහැ. නමුත් මම උත්සාහ කරලා බලන එක නම් වටිනවා. බට ඒකත් දීලා එක දෙන එක වටිනවා. බට දැන් කොහොමද මේ මොකද්ද මේ වටිනවා කියන එක? වැලියුද? මුගක් අය දාන්නේ ඒකලන්ට එන්නේම වටිනාකම කිව්වොතින් වැලියු හරි වැලියබල් හරි ඔය වගේ වචනයක්. මුග දෙනෙක් ලංකාවේ පාවිච්චි කරන්නේ නැති වචනයක් මම දැන් කියන්නම් worth කියන එක. worth WORTH ඔක හොඳ ලවචනයක්. ගාක් අය කොළඹ නම් ගාක් අය පාවිච්චි කරන වචනේ මුග දිනයකට කිව්වොත් ඔය වචනේ එන්නේත් නැ පාවිච්චි කරන්නේම නැ. worth කියන්නේ වටිනාකම වටිනවා. WORTH එතකොට උත්සාහ කරන එක වටිනවා කියන්නේ worth trying නෙමෙයි trying ing එන්න ඕනේ trying. මොකද අපි ඉඩිස් කියලා දානවා. it is worth trying. worth try එහෙම නැත්නම් මෙහෙමත් කියන්න පුළුවන්. worth a try කියලා කියන්නත් පුළුවන්. උත්සාහයක් කිරීම worth a try. එහෙමද? It is worth trying. ඒකෝර මේ සම්පූර්ණ වාක්‍යය මෙහෙමයි එන්නේ. දැන් මේකත් අපි හිතා ගන්න ඕනේ මේ අපි මේ වාක්‍ය නිකම්ම කියන්නේ නැහැ. කවුරු හරි අදහසක් අපේ ඔළුවට දානවා. අපි එහෙම කරමුද? මෙහෙම කරමුද? Shall we try that? Shall we do this? එහෙම නැහන්නේ. එතකොට ඔයා පොඩ්ඩක් ඔයාගේ පොඩ්ඩක් මේ සැකේ මතු කරනවා. මම දන්නේ නැහැ කොයිතරම් සාර්ථ I don't know how successful it will be but it is worth trying. හරි ඇත්තටම තව වාක්‍යයක් තෝරගෙන තිනවා ඒක නම් මේ මම හිතලා අරගත්තු වාක්‍යයක් අරහා සමානයි මේකත් මම හිතනවා ගොඩක් ಉಪකාරී වෙයි කියලා අපේ viewersලට ඒකස මම මෙන්න මෙහෙම දාලා දිනවා ඒක සාර්ථක වෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ නමුත් උත්සාහ කරලා බලන එක නම් හොඳයි ඒකත් spoken english ඉස්සෙල්ලාම අර මම කිව්වා වගේ මේ පටන් ගන්න තියෙන්නේ I don't know කියුවේ හැටිය අර දෙගිඩියාව සැකේ පර කරන නිපාතේ එන්න ඕනේ weather I don't know weather එතකොට weather එකෙන් පස්සේ තව වාක්‍ය පටන් මෙතන වාක්‍ය දෙකක් තියෙනවා I don't know එකයි weather එකෙන් පස්සේ එන්න ඕනේ ඒක සාර්ථක වෙයිද නැද්ද එතන මේකත් අනාගත කාලයට හරවන්න ඕනේ weather it will be successful හෝ නැද්ද or not weather it will be successful it is successful නෙමෙයි it will be successful or not එතකොට මෙහෙමයි යන්නේ දැන් අර දිහා බලන් අපි කියනවා I don't know whether it will be successful or not ඊට පස්සේ අපි කියනවා මොකද්ද මේ
නමුත් උත්සාහ කළ බලන එක වටිනවා. හා බලන එක වටිනවා. ඔව්. ඒක කියන්න ගොඩක් ක්‍රම තියෙනවා. අර අපි අර කලින් කිව්වේ worth trying කියලා කියන්නත් පුළුවන්. නමුත් තවත් ක්‍රමයක් තියෙනවා. විශේෂයෙන්ම මේ කතා බහිත භාවිත කරන වචන මම spoken english වල විතරයි ඔය කියන්නේ. Nothing like try. Nothing. ඔක ලියන්න ලියන්න සුසු නැහැ. නමුත් මේ යාළු යාළු අතරේ උත්සාහ කරනවරින්න වෙන දෙයක් නැහැ කියන තේරුම. ඒ උසන්න හරි වගේ තේරුමක් එන්නේ. Nothing like trying. ඒ කියන්නේ මේ එක නිකන් අතරින් දෙපා නිකන් උන්නොහෙ කරලා දාන්න. ඒක මතක තියාගන්න මේක මේ ලියන භාෂාව නෙමේ කතා කරන. ඒකත් මේ සම්පූර්ණ වාක්‍යයක් නෙමේ. It is කියලා දාන්න නැහැ. නිකන් ඔය ඕකේ තරක් කියන්නේ. Oh, nothing like trying. වැඩි හිත හිතෙන් දෙපා. කොහොම කතරු අනමන හිතන් දෙපා. කතරු අපි අයින් කරනවා. Nothing like trying. ඔක තනිකරම කතා කරන ඉංග්‍රීසි. Nothing like trying. Try නෙමේ trying. Try. ඒ කියන්නේ try කරනවා වගේ වෙන කිසි දෙයක් නැහැ. නිකන් try කරන්න. අතාර වෙන දෙයක් නැහැ කියන්නේ. ආ අනේ. ඒතර මේක සම්පූර්ණයෙන් කියන්නේ මෙහෙමයි. දැන් අරයා කියනවානේ මේ අපි අර කරනවාද මං කියනවා I don't know whether it will be successful or not. But nothing like trying කියලා එයාට මේක දිරි මේක කියන්නේ ඇත්තටම දිරි ගැන්වීමේ වචන කීපයක් nothing like trying ඔගලන්ට ඔය වෙන වෙන අවස්ථාවල කියත හැකි nothing like trying දිරි ගන්නවා හරි සර් තව මම තෝරගෙන තියෙන බොහොම සරල වාක්‍ය ටික අපිට එවලා තිබ්බ එයා අහලා තිනම් ඔයා කොච්චර දුර යනවද කියලා අහලා තිනවා ඔයා කොහෙන්ද බහින්නේ කියලා අහනවා උත්තර දෙනවා සර් මම දෙහි වලින් බහිනවා කියලා අර අහපු ප්‍රශ්න වලට උත්තර දෙනවා මේක ඉතින් මේ හුඟක් වෙලාවට බස් එකක් ඇතුලේ වෙන කතාවක් ඔව් යාළුවෝ දෙන්නේ ඉතින් හම්බෙලා මං අහන ආවා කොච්චර දුර යනවද කොහෙන්ද බහින්නේ කියන එක නම් අපි හරි කොමන් එකක් හැමෝම දන්නවා නමුත් කොච්චර දුර යනවද ඔන්න ඕක හුඟක් ආයට අදහස තිබුණාට අහගන්න තේරෙන්නේ නැහැ ඔයගලන්ට මතකයි දැන් කලින් වාක්‍යයක අපි හැම කොච්චර සාර්ථක වෙයිද how successful anne e wageema durata kiyanne distance neme far kiyanne eka how far medana distance kiyanne eka hariyanne how distance kiyala kiyanne bæne how far koi taram dura how far etakota oya kochchara dura yanawa ekat me continuous ekin ahanna ona dan ahana ekak how far are you going do you go down deba etakota tanikara mara spoken gatiya nathi yanawa do them hatiya how far do you go neme ugak ay kenna waradak thamai tag gala me do ekak da ganna dan katha karaddi do ekak dala neme how far do you go eka nika wheel ok wage ahenne how far are you going ing ekata innone a daapu nisa how far are you going it was api ahana araga yatha parak api ahana kohinda bahinne eka nak idin lesne hamoma danna deyak where are you getting down ugak ay samarka karak bahinawata samarka podda sure ne bahinawata බර වචන බා ඩිසෙන්ඩින් ඇසෙන්නේ ඔයා නම් මනම් බර වචන පාවිච්චි කරනවා බහිනවට කියන්නේ ඩිසෙන්ඩින් ඒ බර වචන ඒ වයිල්ල මේ පොත්වල තියෙන වචන සරල භාවිතයේ get down නගිනවට කියන්නේ get in බස් එකට නගිනවට කියන්නේ get in බහිනවට කියන්නේ get down හරි get off ඔන්න ඔක ඉතින් ඒව දැනගන්න ඕනේ ඒව තමයි ෆ්‍රේස් ඒව verbs එතකොට මේක ප්‍රශ්නයකට අහනවා කියන්නේ where do you get down නෙමෙයි එම අහන්න පුළුවන් නමුත් ඒක එතකොට ඒක spoken english නෙමෙයි. Where do you get down නෙමෙයි. Where are you getting down? අපිට මේ ප්‍රශ්න දෙකම එකපාරට අහන්න පුළුවන්. How far are you going? Where are you getting down? එතකොට අරයා මොකද්ද දෙන උත්තරේ? මම දෙහි වලින් බහිනවා සර්. එතකොට එයාට කියන්න තියෙන්නේ I get down නෙමෙයි. I am getting down at dehi wala. එහෙම නැත්නම් I am getting off කියලා කියන්නත් පුළුවන් ඒකත් ලස්සනයි. I am getting off. දාලා get එකට ing එකතු කරන්නත් ඕනේ. I am getting off at Dehiwala. එතකොට මෙහෙමයි අහන්නේ බස් එකේ නම් නේ අර මේක බොහොම නේ ස්වභාවික natural විදිහට අහන්න ඕනේ. එයා දිහා බැලලා ඔකට වෙලී මේක මේ spoken ගතිය එන්නේ නැත්තම් බස් එක ඇතුළට ටග් ගාලා යන්න මනසින්. එතකොට නිකම්ම මේ spoken ගතිය එනවා. බස් එක ඇතුළේ දැන් ඔයා ඉන්නේ යාළුවත් එක්ක. දැන් මට අහන්න ඕනේ ඔයා කොහෙන්ද බහින්නේ කියලා. අන්න ඒක. ඒ බස් එක ඇතුළේ තමයි අපි දැන් ඉන්නේ. මේ වටේ බයක් හැකියාවක් ලැජ්ජාවක් වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද අපි දැන් ඉන්නේ බස් එකේ. අපි හඳුනන කවුරුත් අපිට අවුට් නැහැ අපිට විහිළු කරන්න. ඒක නිසා බය නැතුව කතා කරන්න පුළුවන්. අන්න ඒකයි මූලික දේ. අද මේ අය ලැජ්ජා මොකද දන්නවද? ඒගොල්ලන් අහන් ඉන්න අය මේගොල්ලන්ට hina වෙයි කියලා. ඔන්න ඕක නැති කරගන්නයි මම මේ කියන්නේ මනසින් යන්න කියලා. බස් එක ඇතුළේ ගියාම කවුරුත් නැහැ නඳුරු නැහැ.
කෙලින්ම කිය හන්ඩ කොචද මේ හවා අයුගයින් හවා එක හරි වේගෙන් කියන්නනේ හවා අයුගයින් නෙමේ හවා අයුගයින් හවා අයුගයින් වැරේ ගෙරින් ඩවන් වයා රයු ගෙටින් නව නෙමේ වැරේ ගෙටින් ඩව දුරගෙන ඇම් ගෙති ෆත් දෙහිවල ඇම් ගෙති ෆත් දෙහි චර හරිම සිම්ප මම දෙහිවලින් බහින හරිස අපි අන්තිමට අද අවසාන වශයෙන් මම තෝරගෙන දෙනවා මෙන්න මෙහෙම අපිට තව අපේ දීව කෙනෙක් කියලා එවලා දෙනවා මෙන්න මෙහෙම මට හරියටම මතක නැහැ මම ඒක දැක්කේ කොහෙද කියලා සර් මට හරියට මතක නැහැ මම ඒක දැක්කේ කොහෙද කියලා නමුත් මට යන්තම් වගේ මතකයි ඒක තිබුණේ ප්‍රධාන පාරේ මහජන බැංකුව කිට්ටුව ගොඩනැගිල්ලක කියලා මට යන්තම් වගේ මතකයි ඒක තිබුණේ ප්‍රධාන පාරේ මහජන බැංකුවේ කිට්ටුව ගොඩනැගිල්ලක කියලා ම්ම් ඒ කියන්නේ කෙනෙක් ඔය පාරේ ගමන් කරනකොට මොකක් හරි දැක්ක දෙයක් වෙන්න ඇති ඔව් නෝටිස් එකක් වෙන්න ඇති ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන්නත් පුළුවන් මොකක් හරි දෙයක් ඔව් එයාගේ ඇහැට වැදිලා එයන් එයා කෙනෙකුට කියනවා ඉතින් මෙන්න මෙහෙම දෙයක් මම දැක්කා වැඩ් ගිල්ල බලන්න දන්නේ ඒකනේ ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා කියනවා නමුත් මට මතක නැහැ හරියටම මට කියන්න බෑ කොහෙද මම මේක දැක්කේ මේ ප්‍රධාන පාරේ බැංකුව ළඟ කියලා ඉස්සලම අපි කියනවා මට හරියටම මතක නැහැ මතක නැහැ කියන්නේ I can't remember I can't remember I can't remember හැබැයි මෙහෙම මෙහෙමද I don't remember කියලා කියන්නත් පුළුවන් හැබැයි මෙන්න මෙහෙම කියන්න බෑ I am not remembering අන්න මේ වගේ අවස්ථාවල ing දාන්න බෑ සමහරක එහෙමත් කියනවා I am not remembering කියලා කියන්නේ I don't remember එහෙම නැත්නම් I can't remember හරියටම කොහොමද හරියටම කියන්නේ ඒක කියලා adverb ක්‍රියා විශේෂණයක් මොකද හොඳම වචනේ exactly exactly එතකොට exactly එක remember වචනට කලින් දැම්මම වඩා හොඳයි I can't remember exactly වලට වඩා ලස්සනයි I can't exactly remember I can't exactly remember කොහෙද මන් දැක්කේ කොහෙද කියන්නේ where where දැකලා ඉවරයිනේ ඔව් I saw it where I saw it where I see it where I saw it can't exactly remember where මෙහෙමයි කියන්නේ I can't exactly remember where I saw it නමුත් මට යන්තම් වගේ මතකයි ඒක තිබුණේ ප්‍රධාන පාරේ මහජන බැංකුව කිට්ටුව ගොඩනැගිල්ලක කියලා. ඒක තුන අධික වාක්‍ය. අපි කැලින් කියලා බලමුකෝ. යන්තම් වගේ මතකයි. නෑ මට මතකයි කියන්නේ I remember යන්තම් වගේ. slightly කියලා කියන්නත් පුළුවන්. slightly remember නේ. slightly remember. ඊට වඩා ලස්සනයි faintly remember. faint කියන්නේ මේ යන්තලාවට. අර faint කියන්නේ මේ අර සිහින තිනවත් ෆේන් කියලා කියනවා. එහෙම කතාවක් නෙමෙයි. ෆේන්ට්ලි කියන්නේ යාන්තම ලාවඩ වගේ මතකයි. ෆේන්ට්ලි රිමෙම්බර්. I faintly remember. I faintly remember. ඊට පස්සේ දාන්න ඉතුරු කොටස යන්න ඉස්සෙල්ලා අපි දැට් මේ දිග වාක්‍යයක්නේ. දැට් කියලාත් දාන්න. බව කියලා. ඊට පස්සේ අපි කියන්න ඕනේ ඒක තිබුණේ බිල්ඩිමක. ඔව්. ඉතින් අපි ඉංග්‍රීසියෙන් කියද්දී අර බිල්ඩිමේ කතාව ඉස්සරහට එනවා. ඒක තිබුණේ බිල්ඩිමක. බිල්ඩිමක් තුල. It was. It was in a building. In a building. It was in a building. ඒ වස් අපි යනවා කොහෙද මේ බිල්ඩින්ග් තිබුණේ? ඒ කතාව ඊගාට දිනවා. Close to People's Bank. දැක්කද? කැලින් කැල හදා ගන්නවා. Close to People's Bank. Close to People's Bank. ඊට පස්සේ අපි යනවා කොහෙද මේ People's Bank එක තිබුණේ? ප්‍රධාන පාරේ. On the main street. On the main street. දැක්කද මේ කැලින් කැල හදාගත්තා නම් මේ දිග වාක්‍ය අපි බොහොම පහසුවෙන් හැදුවා. කැලින් කැල හදන්න ඕනේ. එතකොට බොහොම ලේසි මේක. එතකොට එන්නේ But I faintly remember that it was in a building close to People's Bank on the main street. දැන් ඕක කියනකොටත් මේක හරි ඉෆෙක්ට් එක ගන්න මේ හරි බලපෑම හිතට ගන්න නම් අපි ඒ සීන් එක මවා ගන්න ඕනේ. ප්‍රධාන පාර මේන් ස්ට්‍රීට් එක මවා ගන්න ඕනේ. මහජන බැංකුව බිල්ඩින්ග් තියෙන තැන මවා ගන්න ඕනේ. එතකොට මේ අනවශ්‍ය සිතුවිලි බය ලැජ්ජාවට එන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒවා අපි බ්ලොක් කරනවා. බ්ලොක් කිරීමේ ක්‍රමය තමයි මේ සිදුවෙන දේ සිදුවෙන ස්ථානේ හිතින් මවා ගන්නවා. ඔන්න හරි වැදගත් පොයින්ට් එක. හුඟක් අය මේක try කරන්නේ නැහැ. එතකොට බයක් එන්න විදිහක් නැහැ. මොකද අපේ මනස බිල්ඩින්ග්කට යොමු වෙලා තියෙන්නේ. මේ බැංක් එකට යොමු වෙලා තියෙන්නේ ප්‍රධාන පාරේ ඉන්නේ අපි දැන්. ප්‍රධාන පාර ගැන හිතන්නේ. එතකොට කවුරු මොනවා වුණා කවුරු අපිට hina වුණත් අපිට බය ලැජ්ජාව එන්න ක්‍රමයක් නැහැ. අපි මේ හොයාගන්නනේ මේ ලැජ්ජා බය එන එක නවත්තන්න. මේක තමයි වැදගත්ම දේ. හිතින් අපි තනගෙන හිතා ගන්නවා. එතකොට මේ ලැජ්ජා කියන අනවශ්‍ය සිතුවිලි වලට එන්න අපි ඉඩ තියන්නේ නැහැ. හරි මේ වාක්‍ය අපි දැන් සම්පූර්ණයෙන් කියමු
මට හදිස් මට හරියටම කිය මතක නෑ කොහෙද යක තිබුණේ කියලා. මෙහෙම දිගටම දිගටම කියගෙන යන මෙහෙමයි. දැන් අර අහනවානේ කොහෙද ඔයා දැක්කේ? Where did you see that advertisement? Where did you see it? එතන මම ආයෙත් බලලා මම කියනවා I can't exactly remember where I saw it but I faintly remember that it was in a building close to People's Bank on the main street. මම ඔක තාපාර කියන්නේ දිග වාක්‍යයක් නිසා. I can't exactly remember where I saw it but I faintly remember that it was in a building close to People's Bank on the main street. ඔන්න ඔහම තමයි කියන්නේ. හරි. එහෙනම් ඔගලන්ට තේරෙන ඇති මේ වාක්‍ය කොච්චර ප්‍රයෝජනවත්ද කියලා ඔගලන්ගේ එදිනෙදා භාවිතයට. ඉතින් මේවා හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම ඔගලන්ගේ යාළුවෝ කීප දෙනෙක් එක්කව කරගෙන වැඩේට සම්බන්ධ වෙලා ඔගලන්ට මේ දේවල් පුරුදු පුහුණු වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ ගැන නොදන්න ඔයාගේ හොඳම යාළුවාට කියන්න අපේ ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක ගැන. මොකද අපි ඔයගලන්ට උගන්වන්නේ ලෝකේ තියෙන ලස්සනම ඉංග්‍රීසි තමයි අපි ඔයාලට කියලා දෙන්නේ. පුළුවන් තරම් ඇක්ෂන් එක දාලාම කතා කරන්න. ඇක්ෂන් එක දාලාම තමන් මේ අවස්ථාවේ ඉන්නවා කියලා හිතාගෙන මේ වාක්‍ය හිතට අරගෙන තමන්ට මේ වාක්‍ය දැන් කියන්න ඕනේ කියලා හිතලා ඉංග්‍රීසි වලින් කියන්න. හැමෙලේම මනස සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට මේක සාර්ථක වෙන්නේ. මෙච්චර කල් මේ බයසක ඇති උනේ අය අර හැමෙලේම මනස සම්බන්ධ කරගන්න. හැමෙලේම පුළුවන් තරම් මේ වාක්‍ය කියනකොට මනස සම්බන්ධ කරගන්න ඕනේ. නැත්නම් නැතුව මේ ගමන යන්න බෑ. මෙච්චර කල් මේ තිබිච්ච අනවශ්‍ය බය ලැජ්ජාව මේ කොහෙන් ගියාද කියලා නෑ. මොකද මේක අපි එතනට යනවා. හැබැයි එකපාර බෑ. මාස ගානක් යයි පුරුදු වෙන්න. කමක් නෑනේ මාස 3ක් ගියත් කමක් නෑ. මාස 6ක් ගියත් කමක් නෑ. අවුරුද්දක් ගියත් කමක් නෑ. මේ කවදා හරි හොඳ ලස්සන බය නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට ඔබට වෙන්න පුළුවන් නම්. හරි එහෙනම් බොහොම ස්තුති අද අපේ වීඩියෝ එක බලලා ඔයගලන්ගේ අනාගතය වර්ණවත් කරගන්න මේ අපේ channel එකත් එක්ක සම්බන්ධ වුණා. ඉතින් ඔයගලන්ට දැන් දිස්සනේදී අපි කලින් කරපු වීඩියෝස් ඒවත් බලන්න. ඒ වගේම ඔතන subscribe button එක තියෙනවා. ඒක click කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් මේ වගේම හොඳ වීඩියෝ එකක් අපි තව දවස් දෙක තුනකින් ඔයගලන්ව හම්බෙන්න. වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ඔයගලන්ට ගොඩක් ස්තුතියි. සුබ දවසක්.